ඉතින් අයි බෝන් ආදරෙන් පිළිගන්නවා මගේ YouTube ැල් එකට ටීශෂය චයන්ලින් බෑග්මෝස්තර කියා දෙෙන YouTubeුට චැනල්ල එකෙක් අයිවල් එකතු ලයිනෙ මගේ අද කියාදන මේ බෑග්මෝස්තර සුළු මුදලක් යොදවලා විශාල් ආදායමක් ගන්න පුළුවන් මේ බෑග මෝස්තර ජන ත්තොත්වයාට පාඩුවක් වවෙෙන නැහැ. ඉතින් චැනල් එක සබස්්‍රයි් කරල්ලම එකතු වෙන්න මාර්ත එෙක්ක අලුත් කෙනෙක් නම්. අපි බලමු කොහොමද මේ බෑගක් ගොතා ගන්න කියලා. මුලින්ම තියෙන්න්න දංවල් ගොතන්න. දංවැල් හතලිහක් ගොතා ගන්න ඕනේ මේ විදිට මේ විදිට දංවැල් හතළිහ ගොතාගත්තර පස්සේ, ආපස්සට ඔයා ශ්‍රිපිස් චිච්චයකින් තමයි මේ වගේ පටන් ගන්නේ. මේ ගොතන්නේ හාෆ ඩබර් කොෂේ බාග දෙපට පිරවුම මේ විදියට දෙපට පිරවුමක් ගොතලා ඉස්සරහින් තියෙන, දංවැල් පුරුකෙන් ශ්‍රිප් ස්ටිච්ච එකක් තමයි මේ ගොතන්නේ. ආයම බාග දෙපට පිරවුමයි. ඊළඟට ඊට ඉස්රහින් තියන දංවැල් පුරුකට මේ විදිට ශිප් ස්ටිච්චහක සම්බන්ධ කරනවා. මේක තමයි ගතුම, ෑගික පුරාවට තියෙන මේ ගෙතුම ඉතින් ඔයා මේ විදිහයට දිගටම ගොතාගෙන යන්න හරිම ලේසි අලුත් කෙනෙක් ඉන්නවනම් චැනල්ල එකේ කියන්නම් මේ ගොතන්නේ ීෂර්යන් ටීෂර්ජයනය වෙඳපොලේ මිලදී ගන්න තියෙනවා ඔන් Onlineයි උත් මිලදී ගන්න පුුවන් මේ ගොතන කටු මිලි හය අට දහය වගේ කටුවලින් ගොතන්න පුළුවන් බෑග්මෝස්තර නෙ මේේ ඕනම දෙයක් ගොතන පුළුවන් මේ ටීෂර් ජයන් වලින් තමන්ටම කිය බිස්නස් එකක් පටන්ගන්න පුළුවන් මේවා ලොකු මිලකට අලි කරන්න පුළුවන් විශේෂයෙන් විදේශයට ලංකාවැතුර වළඳ පොළ හදාගන්න පුළුවන් ඔොයාට න්ලයින් පේජ් හරහා දවසකට එක බෑග ගානය ගොතාගත්තාත් ඇති ඔයාට සවන්ැකයාවක් විදිහයට වන. හොඳ අප අම්ම ආයි වීඩ එකට ැ අපි දංවැලක් ගොතල අනිෙක් පැත්ත හරගත්තා හරගෙන ආයම ගොතන මුලීම ශ්‍රිපිස්ටිච් එකකු ඊළඟට ආයම තියෙන්නේ හා් ඩබර් කොෂේ ඔගලන පේන මෙතන දංවවැල් පේලයක් ගිහිල්ල තියෙනවා ඒ දංවැල් පේලියට තමයි ඒ පුරුක්වලට තමයි මේ ගොතාගෙන යන්නේ. කියා දෙෙන විදි අප හැදිනී නම් ඔයා මේ ගොතන විදිහ බලාගෙන ගොතාගෙන යන්න හා් ඩබර් කොෂය එකක් ගොතලා ඉදිරෙන් තියෙන දංවැල් පුර්කින් ශ්‍රිපි ශ්‍රිට්ගතුමකින් පන්නනවා මේ විදියට දිගටම ගොතාගෙන යන්න මේ තියෙන්නේ එහෙම ගොතාගත්තර පස්සේ මෙතන පේලි විසි දෙකක් තියෙනවා. දංවැල් හතලිහකින් පේලි විසි දෙකක් තමයි මේ ගොතාගෙන තියෙන්නේ. ඔයාලට බෑගගේ ප්‍රමාණය අඩුවඩි කරගන්න අවශ්‍ය නම්, දංවැල් ප්‍රමාණය සහ පේලි ප්‍රමාණයේ වෙනසක් කරගන්න පුළුවන්. අපි දැන් මේ කොටසට අවට්ලයින්් එකක් විදියට ස්ලිප් ස්ටිච් පේලි තුනක් හෝ හතරක් ගොතාගන්න ඕනේ මුලල්ම මේ විදිහයට දංවලක් ගොතාගෙන ඊළඟට මේ හැම ගෙතුම් පුරකටම ස්ලිපිස්ටිච් එක වැැගින් ගොතාගෙන යන්න වටේටම් මේ විදිර ගොතාගන්න ඕනේ. මේ තියන මයිහම පේලි දෙකක් ගොතාගතර පස්සේ ඔයාලට දෙයක් මතක් කරන්න ඕනේ මෙතන මුල්ල ගනිදී කොටුහැඩට ගන්න මම කලින් මීඩියගුණුත් මේ කියර දුන්නා මේ විදියට ශ්‍රිපිස්ටිජ් ගොතාගෙන ගිහිල්ලා මුල්ල එ තැනද නිකං දංවැල් පිරෝමක් ගොතා ගන්න ඊට පස්සේ හරවල අනික් පැත්තට ශ්‍රිපියස්ටිජ් ගොතාාගෙන යන්න එතකොට මුල්ලට කොටු හැඩය එනවා මම ඒ වගේ ිප් ඉස්ටිච් පේලි තුනක් ගොතාගෙන තියෙනවා. පේලි හතරක් ගෙතුවත් කමක් නැහැ. මෙන්නමවිදියට ඇවිල්ලද බලන්න ඔොයාලටත් ශ්‍රිප්ඉස්ටිච් කියන ටක් තද ගෙතුමක් නිසා ටිකක් තදට වගේ ඇති. ඒක ගැටලුවක් නැහැ අපේ බැයක් එකට. ඇත්තටම අපිම් ගෙතුම්වල මූලික පියවර ඉගෙන ගත්තොතුන්. ගොතන විදිය දංවලේ ඉඳ මූි ගෙතුම් ක්‍රමටික ඉගෙන ගත්තොතුන්. නූලයි කටුවයි තියෙනවනං අපිට කටුව එහෙට මෙෙට නූල්වලින් ගොතල ලස්සන රටා මවන්න පුළුවන් බලාන්න මේ කොටස හරිම ලස්සනයි. ගෙතුම් රටා ඕනෑ තරම් තියෙනවා මිලකළ නොහැකි මේ වටනා ගෙතුම්. නූල්වලින් වූල් වලින් මේ විදිර ලස්සනට ගොතාන්න පුළුවන්, මම මේ විදිර තමයි බෑගික හදාගන්න යන්නේ නමුත් තවත් මෝස්තරවරට මේ බෑගික හදාන්න පුළුවන් මේ විදියට මේ කොටස දෙකට නමාගෙන මේ දෙපැත්තෙන් ජොයින් කරලා අපිට බෑගික හදාගන්නත් පුළුවන් අවශ්‍ය නම් එන්න මේ විදියට හදාගන්නත් පුළුවන් බෑග එකේ හොඳ පිට කනපිට පැත්ත ඔයා තීරණ කරන්න ගොයාගොත පු ශ්‍රිපිස්ටිච් ගෙතුමෙන් ශ්‍රිපිස්ටිච් ගොතපු පැත්ත තමයි බෑගගේ හොඳ පිට පැත්ට එන්නේ නමුත් මේ බෑගකේ දෙපැත්තම අපිට පාවිච්චි කරන්න පුළුවන් නූල්කෝොන් අසිං අරගෙනයන්න නොපෙනෙන්න මේ විදිට මේ ගෙතුම් පැට එක පුරුදු වෙලා ඔයා කැමති විදියේ ඔය ආස විදිේ මෝස්තර හදාගන්න බෑග එකට රිච්ලුක් එකක් ගන්න ඔයා කැමැති විදිට ඇසසරිස් එකතු කරගන්න ඒව මිලදී ගන්න තියෙනවා වෙරඳ පොලේ. අද මම කියාද දෙන බෑගිකට මේ ගොතන බෙල්්ට එකෙන් තමයි මම බෑගිකේ දෙපැත්ත ජොයින් කරගන්න න් ඉතින් මම් මේ ගොතන්න බෑගි එකේ බෙල්ට එක. මම මේ බෙල්ට එකට දංවැල් සීයක් ගත්තා දංවැල් සියයක් ගොතාගෙන ආපස්සට ආයම ශ්‍රිපිස්ටිෂ් ගොතාගෙන එන්නේ මම කලින් විඩියෝ එකේ කියා දුන්න මේ බැග් බෙල්ටෙක් ගතන විදි මේ බෑගබෙල්ටකෙන් තමයි මම බෑග එකේ කොටස් දෙක දෙපැත්තෙන් ජොයින් කරන්නේ යන්නේ මේ තියන්නේ ඒ දංවාස් සයෙන් ගොතා ගැන බෙල්ට එකක පේලි තුනකින් තමයි බෙල්ට් එක ම ගොතා ත්තේ යාලට කමැතිනම් පේරිිගන්න වැඩිරගන්න හෝ අඩුකර ගණන ොළුව ඊළඟට බැයක් ගිකට මෙන්න මේ විදිහයට තමයි මම බෙල්ට එක තියර ජොයින් කරන්නේ යන්නේ මේ විදිහයට තියලා ශ්‍රිපි ස්ටිච්වලින් සම්බන්ධ කරගෙන යන්න මේ මම එහෙම එක පැත්තක් සම්බන්ධ කරගෙන යන ගමන් ගැටලුවක් මතුවී කියන තැනකදි තමයි මේ ගත්තය ඔයාට මේක කියා දෙන්න, මෙහෙම අපි ගොතාගෙන යද්දී මේ කොටස් දෙක හරියට සමාන්තරව තියෙන්න්න ඕනිෙ බෑගිකේ මේ ඕපින් එකටේ නෑ කොටස් දෙක හරියට සමාන්තරව තියෙන්න්න ඕනේ. නමුත් අපි ගොතන ගිතුම්වල පොඩි පරහක් වගේ ආවොත්න් මේ කොටස් දෙක පොඩ්ඩක් එහෙට මෙහෙට වෙන්න පුළුවන්. එතකොට බෑග එක ඇදයි මෙන්න මේ විදිට පොඩි ගැප්ප එකක් වගේ ආවෝතුන් අප ශිපර එකක් හෝබ මැගනෙට් බටන් වගේ දෙයක් සම්බන්ධ කරගන්න අමාරුයි. එහෙම වෙලාවකදී. අපි ගෙතුම් වල නොපෙනෙන විදිට ඒ ඇදය හදාගෙන යන්න ඕනේ. කොහොමද ඒක කරන්නේ. අපි ඉතම දැ මෙහම ශ්‍රිපිස්ටිච්වලින් ගොතාගෙන යද්දී. අපි ගොතන බෙල්ට එක නෙමේ එහා පැත්ත බෑත් කොටස උසින් වැඩි කියලා එහෙම උනොත් අපි ඒ ගෙතුමට නෙමේ ඊට උඩින් ගෙතුමක්කින්, විදිට ශ්‍රිප්ිස්ටිච්වලින් සම්බන්ධ කරගනිමු ගොඩක්ම නෙමෙයි මේ වගේ එකක් දෙකක් දාලා අපිට ඒ පරහා වෙනස් කරගන්න පුළුවන් ඒ හදාගන්න පුළුවන් මහිතාන පැහැදිලි ඇති. ඒ විදියටමයි මේ පැත්තේ කොටසත් උසින් වැඩිනම් අපි ඒ ගොතන ගෙතුම නෙමෙයි ඊට උඩින් ගෙතුමකින් එහා පැත්තේ සමාන්තර ගෙතුමට සම්බන්ධ කරනවා. මතක තියාගන්න මේ වගේ චූටි ගැප්ප එකක් තමයි අප මේ විදිට හදාගන්න ලොකෝට ගැප්ප එකක් වගේ ආවත්න්. ඔයා ගෙතුම්ටික ලිහලා ආයම හදාගන්න නමුත් එහෙම ගැප් එන විදියට ගොතන්න එප හරි සැලකෙල්ලෙන් ගෙතුම්ටික ගොතන්න. ඒවගේ චූටි දෙයක් ආවොත් නොදැන එන්න ඒගේ ගොතාගෙන යන්න. මම මේ විදියට ඒකොට සායම ලිහලා, ගොතාගෙන යනව සුපුරදුවිදියට මට ඒවගේ ගැ්ප එකක් ආේ නැති නිසා. ඉතින් ඔන්න ඒ විදියට ගොතා ගනිපු අපේ බෑගික තමයි මේ තියෙන්නේ බෑග එකේ ඕපනන් එකට ශිපරි එකක් අල්ලන්නත් පුළුවන් ලයිනින් බෑග එකට ජිපරික අල්ලලා ඒ සම්බන්ධ කරන්නත් පුළුවන් මේ බෑග එකට බලන්න ඔයාටත් මේ විදියට ඇවිත් තියෙනවද කියලා. අපි බලමු බෑග කනපිට පැත්ත කොහොමද කියලා ම කිවනේ බෑගි එකේ දෙපැත්තම පාවිච්චිරන පුළුවන් කියලා <S -cado> ි බලමු අන පැත්ත හරවල කොහොමද ති කියලා. ඒ පැත්තත් ලස්සනට තියෙනවා බලාන් අපට බෑග එක දෙපැත්තම පවිච්චි කරන්න පුුවන් කරමං කිව එකයි. ඇත්තට මේ බෑ හරියට වටිනවා බෑගකට ඩීසන් ලුක් එකක් ගන්න බෑ රිීච් ලුක් එකක් ගන්න ඔයාලා කැමැති විදියට බෑගක්ලට යිටම් එකුතු කරගන්න තමන්ගේ ප්‍රයෝජනයට ගන්න ගන්නත් පුළුවන් එත්නම් කෙනෙකුට අලවි කරන්නත් පුළුවන් කෙනෙකුට ගි්ට එකක්වි දරපට දෙන්නත් පුළුවන් ඉති නයාලගේ කැමැත්ත අනුව ඔයාලා බෑග එක හැඩවැඩ කරගන්න මංම මෙතැනට මැක්නේ බඩ් එකක් අල්ලගන්නවා. මැක්නෙට් බඩන් නූල්වලින් සම්බන්ධ කරන්න බටන් තියෙනවා. සමහට බඩන් තියෙනවා. බට එකේම තියෙනවා කොකුුවගේ කොටස් ඒකෙන් සම්බධ කරගන්නේවත් තියෙනවා ඔයාල කැමිති විදිී අයිඩම් සර්ගෙන ඇඩ්කරගන්න. ඉතින් අද වීඩියක අවසන් කරන්න වෙලාව ඇවිල්ලා අදට සමුගෙනයන්නම් ආයම අලුත් වීඩියහින් ඔයාලා හැමුවවෙන්නම් මේ බෑගමෝස්තරට ඔයා කැමතිනම් ගේ චනල සබස්්‍රයිප් කරලා ඔල් බටනෙ ක්‍රික් කල තියන්න එතකොට අලු බෑග්මෝස්තර ආපු ගවන්න ඔයාලට බලන්න පුළුවන්. එහිනම් ඉතින් ගීන් එෙන්නම් සතුටින් ඉන්න හැමෝම තෙරුවන් සරණයි ඔයාලා හැමෝටම